සිරදනාම සාදරයෙන් පිළිගන්නවා අදත් අපේ ඉන්සයිඩ් සිනමැක්ස් YouTube channel එකට සුපිරිම ගණයේ time travel crime detective murder mystery කියන categories වලට අයත් වෙන series එකක් තමයි signal කියන Korean series එක. සම්පූර්ණ episode 16ක් තියෙන මේ series එකේ දැනට මම episodes 10ක් අරගෙන අවිලා තිනවා. කලින් episodes නොබලපු අයට මේ series එකේ playlist එකේ card එක ඔන්න උඩ දාලා තිනවා. ඒ වගේම පහුගිය episodes වල links ටික මම පහළ description එකේ දාලා තියනනම් අනිවාර්යෙන් ඒ videos ටිකත් බලලා අද මම කරන්න හදන මේ සුපිරිම series එකේ 11 වෙනි episode එක බලන්න එන්න. කලින් episode එකේදී ඔයාලා දැනගත්තා දාම ඝාතකෙක් සම්බන්ධයෙන් call case team විමර්ශන කටයුතු කරගෙන යනවා. ඒ විතරක් නෙමෙයි ඩිටෙක්ටිව් චාසුවෙන් 1997 දී මුහුණ දුන්න සිද්ධීන් ආපහු මතක් කරගෙන හරියටම මේ දාම ඝාතකයා ගෙදර කොහෙද තියෙන්නේ කියලා හොයාගෙන ඒ ගෙදර ඇතුළට ගියා. අන්න එතනින් පස්සේ මොන වගේ දෙයක්ද වෙන්නේ සහ මේ දාම ඝාතකයාට මොන වගේ දෙයක්ද වෙන්නේ කියලා හරියටම අද එපිසෝඩ් එකේදී ඔයාලට දැනගන්න පුළුවන්. තාමත් අපේ ඉන්සයිඩ් සිනමැක්ස් YouTube channel එක subscribe කරලා නැත්නම් පහල තියෙන රතුපාට බටන් එකෙන් දැන්ම subscribe කරලා ඊට හැපෙත්තෙන් තියෙන bell icon එකත් click කරලා තියාගන්න අමතක කරන්න එපා. එහෙනම් යමු අපි මේ සුපිරිම series එකේ 11 වෙනි episode එකේ මොකක්ද උනේ කියලා බලන්න. ඔන්න අද එපිසෝඩ් එක පටන් ගද්දිම පෙන්නනවා ඩිටෙක්ටිව් චාසුවන් මේ වෙද්දි ඉන්නේ මේ දාම ඝාතකයාගේ ගෙදර ඇතුලේ. නමුත් ගෙදර ඇතුලේ කවුරුත් නැහැ කියලා ඩිටෙක්ටිව් චාසුවන්ට තේරෙනවා. ඒ අතරතුරේදී මේ දාම ඝාතකයා වැඩ කරන කඩේට ගියපු ඩිටෙක්ටිව් පාක් හරියටම මේ දාම ඝාතකයාගේ ගෙදර අහගෙන මේ ගෙදරට එනවා. ඉතින් මේ වෙලාවේදී ඩිටෙක්ටිව් චාසුවන් Tamanට කලින් ඇවිල්ලා ඉන්නවා කියලා ඩිටෙක්ටිව් පාක් දකිනවා. ඉතින් මේ වෙලාවේදී ඩිටෙක්ටිව් චාසුවන් කියනවා අනිවාර්යෙන් මේ දාම ඝාතකයා අල්ලගන්න ඕනේ. මම 1997 ඉඳන් දකින නපුරු හීන වලින් ගැලවෙන්න තියෙන එකම ක්‍රමය ඒක තමයි කියලා. ඊට පස්සේ ෆොරන්සික් ටීම් එක වගේම ක්‍රයිම් බ්‍රාන්ච් එකේ ටීම්ස් ඔක්කොම මේ දාම ඝාතකයාගේ ගෙදරට ඇවිල්ලා මේ ගෙදර ඇතුලේ තියෙන සාක්ෂි ගැන විමර්ශන කටයුතු ආරම්භ කරනවා. ඉතින් මේ ගෙදර ඇතුලේ තියෙන දේවල් පරීක්ෂා කරලා බලද්දී මේ අය හොයා ගන්නවා මේ දාම ඝාතකයා 1997 ඉඳන් මරලා දාපු හැම කාන්තාවකගේම IDs මේ ගෙදර ඇතුලේ තියෙනවා කියලා. මේ දාම ඝාතකයාගේ නම තමයි ජින් උ. ජින් උගේ ගෙදර ඇතුලේ පරීක්ෂා කරලා බලන ෆොරන්සික් ටීම් එකට එක්තරා අස්ති කොටසක් හම්බෙනවා. ඒ අතරතුරේදී ඩිටෙක්ටිව් චාස්වෙන් උත්සාහ කරන්නේ ජින් උ එහෙම නැත්නම් මේ දාම ඝාතකයා මොන පැත්තරද ගියේ කියලා හරියටම හොයාගන්න. මේ අවට ප්‍රදේශවල නතර කරලා තියෙන වාහනවල ඩෑෂ් කැම් පරීක්ෂා කරලා බලලා ඩිටෙක්ටිව් චාසුවන් හරියටම සමත් වෙනවා මේ ජින්නු මොන පැත්තරද ගියේ කියලා හොයාගන්න. ඉතින් මේ අතරතුරේදී ඩිටෙක්ටිව් පාක් කෝල් එකක් ගන්නවා චාසුවයන්ට. මේ වෙද්දි ජින්නුගේ ගෙදර තිබිලා අවුරුදු ගාණක් පරණ ඩෙඩ් බොඩි එකක් හොයාගෙන තියෙනවා. අන්න ඒක නිසා ඩිටෙක්ටිව් පාක් මේ වෙද්දි එක නිගමනයකට ඇවිල්ලා තියෙනවා. ජින්නු කලින් මරලා දාපු හැම කාන්තාවකගේම මලසිරු එයා වෙනම ගිහින් බල දැම්මා. නමුත් මේ මලසිරුර විතරක් මේ ගෙදර ඇතුලේ තියාගෙන ඉන්න එකම හේතුව අනිවාර්යෙන් මේ මැරලා ඉන්න කෙනා එක්කෝ ජින්නුගේ ඥාතියෙක් එහෙමත් නැත්නම් අම්මම වෙන්න ඕනේ කියලා. ඉතින් මේ අතරතුරේදී අපිට පෙන්නනවා ජින්නු පාළු කැලේකට ගිහින් Taman අර කාන්තාවන් මරලා දැම්ම වගේම ඒ කියන්නේ කළු පාට පොලිතින් බෑග් එකක් ඔළුවට දාගෙන ගෙලවැලලාගෙන සීදිවි හානි කරගන්න උත්සාහ කරනවා. නමුත් ඩිටෙක්ටිව් චාසුවන් මේ විදිහ දන්නවා ජින්නු ගියපු පැත්ත. අන්න ඒක නිසා ජින්නු මේ විදිහට සීදිවි හානි කරගන්න කලින් ඩිටෙක්ටිව් චාසුවන් ඇවිල්ලා ජින්නු ගෙලවැලලා ගන්න භාවිතා කරන මේ ලණුවට වෙඩි තියලා ජින්නු සීදිවි හානි කරගන්න එකෙන් බේර ගන්නවා. ඉතින් මේ වෙලාවේදී ඩිටෙක්ටිව් චාසුයන් ජින්නු ළඟට ඇවිල්ලා කියනවා 1997 දී තමුන් මට කිව්වා මගේ ගැන බලා ගන්නම් කියලා. නමුත් දැන් තියෙන්නේ මගේ වාරය. මම දැන් තමුසෙ ගැන බලා ගන්නම් කියලා. ඊට පස්සේ පොලිසිය මෙතනට ඇවිල්ලා ජින්නුව අත්අඩංගුවට ගන්නවා. ඉතින් මේ අතරතුරේදී ජින්නුගේ ගෙදර හම්බුණ අර බොඩි එක එයාගේ අම්මගේ බවට DNA ටෙස්ට් එකක් කරලා තහවුරු කරගෙන තියෙනවා. ඉතින් මේ වෙලාවේදී පොලිසියට ප්‍රශ්නයක් ජින්නු මේ තරම් කාන්තාවන් ඝාතනය කරේ ඇයි කියලා. නමුත් ඩිටෙක්ටිව්ස්ලා මේ වෙද්දී ජින්නුගේ අතීතය ගැන ඒ කියන්නේ ජින්නුගේ අම්මටත් මානසික අවුලක් තිබිලා ජින්නුට සෑහෙන කරදර කරලා තියෙනවා. අන්න ඒක නිසා ජින්නු පුංචි කාලේ ඉඳන්ම මානසික අවපීඩනයකට ලක් වෙලා ඉඳලා තියෙනවා කියලා හොයාගෙන තිනවා. අන්න ඒක නිසා මේ වෙලාවේදී ඩිටෙක්ටිව් චාසුයන් කියනවා පුංචි කාලේ ඉඳන් මුහුණ දුන්න සිදුවීම් නිසා ජින්නු මානසික ලෙඩෙක් බවට පත් වුණා. එතනින් පස්සේ එයා කරේ මානසික අවපීඩනයෙන් ඉන්න ගෑනු අයව හොයාගෙන ඒ අය ඒ විඳින දුකෙන් නිදහස් කරන්න ඕන නිසා එයාලව ඝාතනය කරපු එක කියලා. ඊට පස්සේ අපිට පෙන්නනවා ඩිටෙක්ටිව් පාක් යනවා දැනටමත් අත්අඩංගුවේ ඉන්න ජින්නු එක්ක කතා කරන්න. ඩිටෙක්ටිව් පාක් ජින්නුගේ ගෙදර තිබිලා හොයාගෙන තිනවා කැසට් රෙකෝඩර් එකක්. ඒකේ තියෙන ටේප් එකේ සින්දුවක් ප්ලේ වෙන බව ඩිටෙක්ටිව් පාක් දැකලා තිනවා. අන්න ඒ සින්දුව තමයි යූසොන්ගේ අර ඩයරි එකේ එයා ආසම සින්දු විදිහට ලියලා තිබුණේ කියලා මේ වෙද්දි ඩිටෙක්ටිව් පාක් හොඳින්ම දන්නවා. අන්න ඒක නිසා ඩිටෙක්ටිව් පාක් මේ වෙලාවේදී ජින්නුගෙන් අහන්නේ තමුසේ අර යූසොන් කියන කාන්තාවට මොන වගේ දෙයක්ද කරේ කියලා. ඉතින් මේ අතරතුරේදී ජින්නුට මතක් වෙනවා තමන්ට ආදරය කර කර තමන්ගේ පිටිපස්සෙන් ආපු ඒ යූසොන් කියන තරුණ කාන්තාව තමන්ගේ ගෙදර වොෂ්රූම් එකේ ඉඳන් මරලා දාපු විදිය.
ඔන්නිට පස්සේ අපිට පෙන්නනවා අතීතය වර්තමානය යාකරන මේ රේඩියෝ සම්ප්‍රේෂණය හරහා වර්තමානයේ ඉන්න ඩිටෙක්ටිව් පාක් සහ 1997 ඉන්න ඩිටෙක්ටිව් ලී ජෙහන් ආපහු සම්බන්ධ වෙනවා. ඉතින් මේ වෙලාවේදී වර්තමානයේ ඉන්න ඩිටෙක්ටිව් පාක් අතීතයේ ඉන්න ඩිටෙක්ටිව් ලී ජෙහන්ට කියනවා අපි මිනිමරුවව අල්ලගන්න සමත් වුණා කියලා. ඉතින් ඒත් එක්කම ඩිටෙක්ටිව් ලී ජෙහන් ඩිටෙක්ටිව් පාක්ගෙන් අහනවා එහෙනම් මට මිනිමරුවගේ නම කියන්න මම 1997 දිම ඒ මිනිමරුවව අල්ලගන්නම් කියලා. නමුත් මේ වෙලාවේදී වර්තමානයේ ඉන්න ඩිටෙක්ටිව් පාක් මේ මිනිමරුවගේ නම ජින්නු කියලා කියන්න යන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඩිටෙක්ටිව් පාක් මේ වෙද්දි බයයි අතීතයේ වෙනස් කළොත් එහෙම වර්තමානයට ඒක ලොකු විනාශයක් වෙයි කියලා. අන්න ඒක නිසා මේ වෙලාවේදී වර්තමානයේ ඉන්න ඩිටෙක්ටිව් පාක් 1997 ඉන්න ඩිටෙක්ටිව් ලී ජෙහන්ට කියනවා මට ඒ ඝාතකයාගේ නම කියන්න බෑ. එහෙම කිව්වොත් එහෙම අනිවාර්යෙන් 1997 දිම ඔබතුමා ඒ දාම ඝාතකයා අල්ල ගන්නවා. එහෙම කළොත් එහෙම ඒක මොන ආකාරයට වර්තමානයට බලපායිද කියලා මටවත් හිතා ගන්න බෑ. ඒක නිසා ඔබතුමා කොහොම හරි උත්සාහ කරලා ඒ මිනිමරුවව අල්ල ගන්න කියලා. ඉතින් මේ වෙලාවේදී ඩිටෙක්ටිව් ලී ජෙහන් ඩිටෙක්ටිව් පාක් ඒ මිනිමරුවගේ නම කිව්වේ නැහැ කියලා උත්සාහය අත්හරින්නේ නැහැ. මොකද ඩිටෙක්ටිව් ලී ජෙහන් මේ වෙද්දි හොඳින්ම දන්නවා 1997 දිම මේ දාම ඝාතකයා අල්ලගත්තේ නැති වුණොත් එහෙම මේ දාම ඝාතකයා තවදුරටත් ඉස්සරහට කාන්තාවන් සෑහෙන ප්‍රමාණයක් මරලා දානවා කියලා. ඔන්නිට පස්ස අපිට පෙන්වන වර්තමානයේ ඩිටෙක්ටිව් පාක්ගේ අතේ තියෙන අර ඩිටෙක්ටිව් ලී ජෙහන්ගේ ඩයරියකින් තිබිලා හම්බුණ ඒ කොලේ තුන්වෙනි නඩුව, ඒ කියන්නේ 1997 හොංවොන් ඩෝ නඩුව එක පාරටම වෙනස් වෙන්න පටන් ගන්නවා කියලා. ඉතින් කතාව අහන ඔයාලා දන්නවා මෙහෙම වෙන්න තියෙන්නේ එකම හේතුවයි. ඒ කියන්නේ අතීතයේ දෙයක් වෙනස් වුණොත් තමයි වර්තමානයේ මෙන්න මේ වගේ ඩීටේල්ස් වෙනස් වෙන්නේ. ඔන්න දැන් මම කියන්න හදන්නේ අතීතයේ ඒ මොන සිද්ධියද වෙනස් වුණේ කියලා. 1997 ඉන්න ඩිටෙක්ටිව් ලී ජෙහන් මේ කේස් එක කොහොමඩවත් අත්හරින්න කැමති නැහැ. ඔයාලට මතක ඇති 1997 දී පොලිස් නිලධාරී චාර්ල්ස් වෙන් මේ දාම ඝාතකයාට අහුණාට පස්සේ ඒ දාම ඝාතකයා ගෙදරින් එළියට පැනලා යන අතරතුරේදී ඩෙඩ් බොඩි එක අතක් එයාට අහුණා වගේ දැනුණා කියලා. අන්න ඒක නිසා මේ වෙලාවේදී ඩිටෙක්ටිව් ලී ජෙහන් චාර්ල්ස් වෙන් එක්කගෙන යනවා ඇත්තම ඩෙඩ් බොඩි එකක් ළඟට. ඒ ඩෙඩ් බොඩි එකේ අත අල්ලලා මේ වෙලාවේදී ඩිටෙක්ටිව් ලී ජෙහන් චාර්ල්ස් වෙන්ට කියන්නේ අර වෙලාවේදී ඔයාට අහුණේ ඇත්තම ඩෙඩ් බොඩි එකක්ද කියලා හරියටම තහවුරු කරන්න කියලා. ඉතින් මේ වෙලාවේදී පොලිස් නිලධාරී චාර්ල්ස් වෙන් මේ ඩෙඩ් බොඩි එකේ අත අල්ලලා කියනවා ඕ මට මෙන්න මේ වගේ දෙයක් තමයි ඒ වෙලාවේදීත් දැනුනේ කියලා. ඊට පස්සේ ඩිටෙක්ටිව් ලී ජෙහන්ට තේරෙනවා එහෙනම් මේ දාම ඝාතකයා අපි හිතුවා වගේ තනියම හිටපු කෙනෙක් නෙවෙයි වෙන්න ඇති. මේ දාම ඝාතකයා ගෙදර හිටපු අනිත් කෙනාගේ ඩෙඩ් බොඩි එක තමයි එහෙනම් ගෙදර තියෙන්නේ ඇත්තේ. අන්න ඒක නිසා ඩිටෙක්ටිව් ලී ජෙහන්ට තේරෙනවා තමන් විමර්ශන කටයුතු කරගෙන යද්දී කොතනද වරද්දගෙන තියෙන්නේ කියලා. ඩිටෙක්ටිව්ස්ලා ඔක්කොම හෙව්වේ තනියම ඉන්න තරුණ කෙනෙක්ව. අන්න ඒක නිසා මෙතනින් පස්සේ ඩිටෙක්ටිව් ලී ජෙහන් තනියම ඉන්න අය විතරක් නෙමෙයි කිහිප දෙනෙක් ඉන්න ගෙවල් සහ චාර්ල්ස් වෙන් හොයාගත්ත තැනත් එක්කම විමර්ශන කටයුතු ආරම්භ කරගෙන ඒ දාම ඝාතකයා අල්ලගන්න උත්සාහ කරනවා. ඉතින් එහෙම විමර්ශන කටයුතු කරගෙන යද්දී ඩිටෙක්ටිව් ලී ජෙහන් සමත් වෙනවා ජින්නු කියන මේ දාම ඝාතකයව 1997 දිම අල්ලගන්න. ඔන්න ඒත් එක්කම පෙන්නනවා වර්තමානයේ ඉන්න ඩිටෙක්ටිව් පාක්ගේ අතේ තියෙන අර නඩු සම්බන්ධ ලියලා තියෙන කොලේ 1997 තියෙන හොංගොන්ඩෝ කියන නඩුව සම්පූර්ණයෙන් අතුරුදහන් වෙලා යනවා. ඒකට හේතුව තමයි ඩිටෙක්ටිව් ලී ජෙහන් මෙතන සඳහන් කරලා තිබුණේ ඩිටෙක්ටිව් පාක්ගෙන් උදව් ඇතුව එයා විසඳපු නඩුවල නම් ටික. නමුත් ඩිටෙක්ටිව් පාක්ගේ උදව්වක් නැතුවම එයා මේ කේස් එක විසඳපු නිසා තමයි වර්තමානයේ ඒ ඩීටේල් එක සම්පූර්ණයෙන් අතුරුදහන් වෙලා යන්නේ කියලා මේ වෙලාවේදී වර්තමානයේ ඉන්න ඩිටෙක්ටිව් පාක්ට හොඳින්ම තේරෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඩිටෙක්ටිව් පාක් මේ දාම ඝාතකයා සම්බන්ධයෙන් මේ වෙද්දි වෙනස් වෙලා අලුතෙන් හැදිලා තියෙන ටයිම් ලයින් එකේ ඩීටේල්ස් ටික බලනවා. ඉතින් ඒ ඩීටේල්ස් ටික බලද්දී ඩිටෙක්ටිව් පාක්ට තේරෙනවා 1998 ජනවාරි මාසයේදී ඩිටෙක්ටිව් ලී ජෙහන් මේ දාම ඝාතකයාව එහෙම නැත්නම් ජින්නුව අල්ලගන්න සමත් වෙලා තියෙනවා කියලා. ඊට පස්සේ ඩිටෙක්ටිව් පාක් යනවා පොලිසිය මේ වෙද්දි අත්අඩංගුවේ ජින්නු ඉන්නවද කියලා බලන්න. ජින්නු කලින් අත්අඩංගුවට අරගෙන හිර කරලා තිබුණ කාමරේ ඇතුලේ එයා නැහැ කියලා මේ වෙලාවේදී ඩිටෙක්ටිව් පාක්ට තේරෙනවා. ඒ කියන්නේ දැන් ඔයාලට තේරෙනවා ඇති 1998 දිම ජින්නු කියන මේ දාම ඝාතකයාව අල්ලගත්තනම් වර්තමානයේ ඉද්දී එයා පොලිස් ස්ටේෂන් එකේ අත්අඩංගුවේ ඉන්න විදියක් නැහැනේ. ඊට පස්සේ ඩිටෙක්ටිව් පාක් පරීක්ෂා කරලා බලනවා 1998 න් පස්සේ මේ දාම ඝාතකයාගේ අතින් ඝාතනය වුණ කාන්තාවන්ගේ ජීවිත දැන් කොහොමද තියෙන්නේ කියලා. ඉතින් ඩිටෙක්ටිව් පාක් ඒ අය ගැන හොයලා බලද්දී එයාට තේරෙනවා ඒ කාන්තාවන් මේ වෙද්දි හොඳ ජීවිතයක් ගත කරනවා කියලා. ඊට පස්සේ ඩිටෙක්ටිව් පාක් හොයලා බලනවා ජින්නු මේ වෙද්දි කොහෙද ඉන්නේ කියලා. එහෙම හොයාගෙන යද්දී ඩිටෙක්ටිව් පාක් දැනගන්නවා 1998 දී අත්අඩංගුවට ගත්ත ජින්නු මේ වෙද්දි මෙන්ටල් හොස්පිටල් එකේ ඉන්නවා කියලා. ඒත් එක්කම ඔයාලට මතක ඇති ජින්නු අතින් අවසානයේට ඝාතනය වුණ ජින්නුට ආදරය කරපු යෝසොන් කියන අර ගෑනු කෙනා. 1998 දීම ජින්නු අල්ලගත්ත නිසා යෝසොන් මේ වෙද්දි ජීවතුන් අතර ඉන්නවා. යෝසොන් මේ වෙලාවේදී මේ මෙන්ටල් හොස්පිටල් එකට එනවා ස්වේච්ඡා නිලධාරණයක් විදියට. ඒ කියන්නේ අපිට මෙතනදී පෙන්දලා තියෙන්නේ දෛවය මොන ආකාරයට වෙනස් වුණත් දෙන්නෙක් මුණ ගැහෙන්න තියෙනවා නම් අනිවාර්යෙන් ඒ දෙන්නා කොහොම හරි කවද හරි මුණ ගැහෙනවම තමයි කියලා. ඔන්නිට පස්ස අපිට පෙන්නනවා 1999 දී වෙන සිද්ධිය. ක්‍රයිම් බ්‍රාන්ච් එකේ අධ්‍යක්ෂකවරයෙක් ඇවිල්ලා ඉන්න නිසා ඒ කට්ටියට තේ හදන්න සිද්ධ වෙලා තියෙන්නේ පොලිස් නිලධාරී චාසුයන්ට. පොලිස් නිලධාරී චාසුයන් මේ වෙද්දි අසනීපෙන් ඉන්නේ. නමුත් එයා තේ හදන්න යනවා කියලා ඩිටෙක්ටිව් ලී ජෙහන් දකිනවා. ඉතින් මේ වෙලාවේදී ඩිටෙක්ටිව් ලී ජෙහන්ට තරහ යනවා. ඊට පස්සේ ඩිටෙක්ටිව් ලී ජෙහන් මේ අධ්‍යක්ෂකවරුන්ට සහ අනිත් හැම කෙනෙක්ටම තේ
හදාගෙන යනවා ඊට පස්සේ ඩිටෙක්ටිව් ලීජියන් එලියට ඇවිල්ලා චාසුන්ට බනිනවා තමුන් ආපු දවසේ ඉඳන් කරන්නේ මෙතන අතු ගන්නවා එක්ක කාට හරි තේ යදිනවා තමුන් පොලිස් නිලධාරියක් නේද ඒක නිසා තමුන් මුලින්ම කෙලින් ඉන්න පුරුදු වෙන්න කියලා ඉතින් මේ වෙලාවේදී චාසුන්ට තේරෙනවා තමන්ට තියෙන ආදරේ නිසා තමයි ඩිටෙක්ටිව් ලීජියන්ට මේ තරම් තරහ ගිහින් තියෙන්නේ කියලා ඊට පස්සේ චාසුන් බොහොම ආදරෙන් ඩිටෙක්ටිව් ලීජියන් දිහා බලනවා නමුත් ඩිටෙක්ටිව් ලීජියන් නම් ඒක ගණන් ගන්නවත් නැහැ අපි බලමු මේ සීරීස් එකේ අතීත සිද්ධීන් පෙන්නද්දි චාසුන් සහ ඩිටෙක්ටිව් ලීජියන් අතර ආදර සම්බන්ධතාවය කොහොමද ඉස්සරහට ගිහින් තියෙන්නේ කියලා ඔනිට පස්ස අපිට පෙන්නනවා අතීතය වර්තමානය යාකරන මේ රේඩියෝ සම්ප්‍රේෂණය හරහා වර්තමානයේ ඉන්න ඩිටෙක්ටිව් පාක් සහ ලීජියන් ආපහු සම්බන්ධ වෙනවා ඉතින් මේ වෙලාවේදී ඩිටෙක්ටිව් පාක් ලීජියන් ගෙන් අහනවා ඔබතුමා නේද අර දාමඝාතකයව අල්ලගත්තේ කියලා ඊට පස්සේ ඩිටෙක්ටිව් ලීජියන් කියනවා ඔව් මම ඒ දාමඝාතකයව අල්ලගන්න සමත් වුණා කියලා ඊට පස්සේ ඩිටෙක්ටිව් පාක් කියන ඔබතුමා කරේ ගොඩක් හොඳ දෙයක් 1998 න් පස්සේ මේ දාමඝාතකයා අතින් ඝාතනය වෙන්න හිටපු කාන්තාවන් මේ වෙද්දී හොඳ විදිහට ජීවත් වෙනවා ඇත්තටම අපි හිතපු තරම් අතීතය වෙනස් කරන එක නරග නැහැ කියලා. ඇත්තටම ඩිටෙක්ටිව් පාක් මුලින් හිතාගෙන හිටියේ අතීතය වෙනස් කරොත් එහෙම අනිවාර්යෙන් ඒක නපුරු විදිහට දරුණු විදිහට වර්තමානයට බලපානවා කියලා. නමුත් මේ වතාවෙදී නම් ඒක එහෙම උනේ නැහැ කියලා ඩිටෙක්ටිව් පාක්ට වගේම ඩිටෙක්ටිව් ලීජියන්ටත් තේරෙනවා. ඊට පස්සේ ඩිටෙක්ටිව් පාක් ලීජියන්ගෙන් අහනවා ඔබතුමා දැන් ඉන්න අවුරුද්ද මොකද්ද කියලා. ඊට පස්සේ ඩිටෙක්ටිව් ලීජියන් කියනවා මම දැන් ඉන්නේ 1999 කියලා. ඔයාලට මතක ඇති ඩිටෙක්ටිව් පාක්ගේ අයියා ඒ කියන්නේ සන්නු දූෂණ නඩුවකට අහු වුණා. ඒකට අහු වෙලා නිදහස් වෙලා ආවට පස්සේ තමයි සන්නෝ සිය දිවි හානි කරගත්තේ. අන්න ඒ නඩුව ඩිටෙක්ටිව් ලීජියන් ඉන්න මේ කාලෙදි තමයි සිද්ධ වෙන්නේ කියලා ඩිටෙක්ටිව් පාක්ට තේරෙනවා. ඊට පස්සේ ඩිටෙක්ටිව් පාක් ලීජියන්ට කියනවා 1999 දී එන්ජු ප්‍රදේශයේ ශිෂ්‍යාවක් දූෂණය වෙනවා. අන්න ඒ හා සම්බන්ධයෙන් නඩු විමර්ශනය කරන්න ඔබතුමා අනිවාර්යෙන් යන්න ඕනේ. මට එතන ඇත්තටම සිද්ධ වුණේ මොකක්ද කියලා දැනගන්න ඕනේ කියලා. ඉතින් මේ වෙලාවේදී ඩිටෙක්ටිව් ලීජියන් කියනවා එන්ජු ප්‍රදේශයේ තියෙන අපේ බල සීමාවේ නෙවෙයි කියලා. ඊට පස්සේ මේ දෙන්න තව දේවල් කතා කරන්න කලින් මේ රේඩියෝ සම්ප්‍රේෂණය එහෙම්ම නතර වෙලා යනවා. ඔන්නිට පස්ස අපිට පෙන්නනවා 1999 දී වෙන සිද්ධියක්. එක්තරා ඉස්කෝලේක වෙබ්සයිට් එකක දැන්වීමක් පළ වෙලා තිනවා. ඒ දැන්වීමේ සඳහන් වෙලා තියෙන්නේ විලෝ ගහ ළඟ gedara තමයි හැම දෙයක්ම සිද්ධ වුනේ. මුලින් හිටියේ එක්කෙනයි පස්සේ 7 දෙනෙක් වුණා. අවසානයේදී යක්ෂයන් 10 දෙනෙක් මගේ ළඟ හිටියා කියලා. ඉතින් මේ දැන්වීම පළ කරේ කවුද කියලා හරියටම කිසිම කෙනෙක්ට හොයාගන්න බැහැ. ඒ අතරතුරේදී අපිට පෙන්නනවා පාක් දැන් පුංචි ළමයෙක්. එයා එයාගේ අයියත් එක්ක තමයි ඉන්නේ. ඒ කියන්නේ සන්නුත් එක්ක. සන්නු මේ වෙලාවේදී පාක්ට ගණන් කියලා දෙමින් තමයි ඉන්නේ. නමුත් හදිස්සෙම සන්නුට කෝල් එකක් එනවා. ඊට පස්සේ සන්නු හදිස්සෙම ගෙදරින් එළියට යනවා. ඔනිට පස්ස අපිට පෙන්නනවා අර ඉස්කෝලේ ඉන්න ගෑන් ළමයෙක් ඉස්කෝලේ බිල්ඩින් එකක් උඩට නැගලා සීදි විහානි කරගන්න උත්සාහ කරනවා. මේ ගෑන් ළමගේ නම තමයි හියුසෙන්. ඉතින් මේ 1999 මේ සිද්ධිත්නික කියාගෙන යද්දි ඔයාලට කිසිම දෙයක් දැන්ම තේරෙන එකක් නැහැ. නමුත් අවධානයෙන් අහගෙන ඉන්න එකට හේතුව තමයි සිග්නල් මේ සීරීස් එකේ අවසානම සහ හිතාගන්නවත් බැරි බොහොම දරුණු නඩුවක ආරම්භයක් තමයි මේ සිද්ධ වෙන්නේ. තව ටිකක් ඉස්සරහට කතාව අහගෙන යද්දි ඔයාලට හැම දෙයක්ම තේරෙන්න පටන් ගනීවි. ඔනිට පස්ස අපිට පෙන්නනවා 1999 දී වෙන සිද්ධියක්. කොංග්‍රස් සභිකතුමා කැප්ටන් බොම්ජුට කතා කරලා කියනවා ඉන්ජු ප්‍රදේශයේ ශිෂ්‍යාව දූෂණය වෙලා තියෙනවා. ඒ හා සම්බන්ධයෙන් තමුසේ ටීම් එකක් අරගෙන වැඩ ටික පටන් ගන්න කියලා. ඊට පස්සේ කැප්ටන් බොම්ජු ටීම් එක විදිහට කට්ටියක් සෙට් කරගන්නවා. නමුත් ඒ අතර ඩිටෙක්ටිව් ලීජියන් නැහැ. ඉතින් මේ වෙලාවේදී ඩිටෙක්ටිව් ලීජියන්ට මතක් වෙනවා ඩිටෙක්ටිව් පාක් කියපු දේ. ඩිටෙක්ටිව් පාක් ඒ වෙලාවේදී කිව්වේ ඉන්ජු ප්‍රදේශයේ ශිෂ්‍යාව දූෂණය වෙනවා. ඒ හා සම්බන්ධ විමර්ශන කටයුතු කරන්න අනිවාර්යෙන් එතන ඇත්තට මොකක්ද උනේ කියලා ඩිටෙක්ටිව් පාක්ට දැනගන්න අවශ්‍යයි කියලා. ඊට පස්සේ ඩිටෙක්ටිව් ලීජියන් දැනටමත් බොම්ජු තෝරගෙන ඉන්න මේ ටීම් එකේ එක කෙනෙක්ට කතා කරලා එයත් එක්ක වැඩ හුවමාරු කරගෙන ඩිටෙක්ටිව් ලීජියන් සම්බන්ධ වෙනවා මේ විමර්ශනය සඳහා පිටත් වෙන ටීම් එකත් එක්ක. ඔනිට පස්ස අපිට පෙන්නනවා කැප්ටන් බොම්ජු ඇතුළු මේ ටීම් එක එනවා ඉන්ජු ප්‍රදේශයට. ඉන්ජු ප්‍රදේශයේ තියෙන ස්කූල් එකක ගෑන් ළමෙක් දූෂණය වෙලා තියෙනවා. අන්න ඒ ගෑන් ළමයා තමයි අර මම මුලින් කියපු සියදිවි හානි කරගන්න ගියපු ගෑන් ළමයා. ඒ කියන්නේ හියුසෙන්. මේ ස්කූලේ වෙබ්සයිට් එකේ සඳහන් වුණ ලිපිය ගැන දැන් ඔයාලට තේරෙනවා ඇති. ඒ ලිපියේ සඳහන් වෙලා තිබුණේ හියුසෙන් දූෂණය වුණ ඒ සිද්ධිය ගැන. නමුත් ඒ ලිපිය පළ කරපු කෙනා කවුද කියලා මේ වෙනකම් පොලිසියට හොයාගන්න වෙලා නැහැ. ඉතින් මේ කේස් එකට සම්බන්ධයයි සැක හිතෙන ස්කූලේ ළමයි පිරිසක්ම මේ වෙද්දි අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඔන්න ඒ අතරතුරදී අපිට පෙන්නනවා ඇත්තටම චීසෝ කියන්නේ 1999 දී ඉන්ජු දේශයේ වැඩ කරමින් හිටපු ඩිටෙක්ටිව් කෙනෙක්. චීසෝ ඇවිල්ලා ඩිටෙක්ටිව් ලීජියන් එක්කත් කතා කරනවා. ඔන්නිට පස්ස අපිට පෙන්නනවා වර්තමානයේ වෙන සිද්ධියක්. චීසෝ මේ වෙද්දි ඉන්නේ එන්ජු හොස්පිටල් එකේ. ඒකට හේතුව තමයි චීසෝගේ දුවට ඇඩමිදුළු පිළිකාවක් තියෙනවා. චීසෝගේ දුව දැන් බොහොම අසාධ්‍ය තත්වයක ඉන්නේ කියලා ડોක්ටර්ස්ලත් ඇවිල්ලා චීසෝට කියනවා. ඊට පස්සේ චීසෝ යනවා බොම්ජුව හම්බෙන්න. බොම්ජු ඊට පස්සේ චීසෝට බනිනවා තමුසේගේ දුව දැන් මැරෙන්න ළඟයි. ඉස්සරහට තමුසේට සල්ලි ගොඩක් ඕන වෙයි. ඒක නිසා මම කියන විදිහටම වැඩ කරන්න කියලා. ඊට පස්සේ අපිට පෙන්නනවා චීසෝ එන්ජු හොස්පිටල් එකට යන ගමන් ඉන්න අතරතුරේදී
එයා කෝල් එකක් ගන්නවා ඩිරෙක්ටිව් පාක්ට් මේ වෙලාවදී චීසෝ ඩිරෙක්ටිව් පාක්ට් කියන්නේ ඔයාගේ සහෝදරයා ඒ කියන්නේ සන්නු සියදිවි හානි කරගන්න මුල් උණ එන්ජු නඩුව ගැන මම දෙයක් දන්නවා ඇත්තටම ඒක ගොතපු නඩුවක් මේහා සම්බන්ධයෙන් වැඩි විස්තර දැනගන්න ඕන නම් තව ටික වෙලාවකින් එන්ජු හොස්පිටල් එකට ඇවිල්ලා මාව හම්බෙන්න කියලා ඉතින් ඔයාලට හිතා ගන්න පුළුවන් නේ ඩිරෙක්ටිව් පාක් මේ විදි සෑහෙන මහන්සි වෙනවා එයාගේ අයියාගේ සියදිවි හානි කර ගැනීමට මුල් උණ ඒ එන්ජු ප්‍රදේශයේ නඩුව ගැන හොයන්න අන්න ඒහා සම්බන්ධයෙන් චීසෝ දෙයක් දන්නවා ඒක දැනගන්න එන්න කියලා තමයි ඩිරෙක්ටිව් පාක්ට් කිව්වේ මෙතනින් පස්සේ මොන වගේ දෙයක්ද උනේ කියලා තව ටික වෙලාවකින් අපි බලමු. ඕනේ අතරතුරේදී අපිට පෙන්වන 1999 දී වෙන සිද්ධියක්. හියුසෙන් කියන අර ගෑන් ළමයා මේ වෙද්දි ඉන්නේ හොස්පිටල් එකේ එයාව හම්බෙන්න කියලා ඩිටෙක්ටිව් ලීජේ හැන් සහ ඩිටෙක්ටිව් චීසෝ යනවා. නමුත් හියුසෙන්ගේ තාත්තා හියුසෙන්ව හම්බෙන්න යන්න මේ ඩිටෙක්ටිව්ස්ලාට ඉඩ දෙන්නේ නැහැ. නමුත් හියුසෙන් දූෂණය කරපු අය විදියට නම් 18ක් තියෙන ලිස්ට් එකක් මේ වෙලාවේදී හියුසෙන්ගේ තාත්තා මේ ඩිටෙක්ටිව්ස්ලාට දෙනවා. ඒ ලිස්ට් එක යටින් හියුසෙන් අත්සන් කරලා තිනවා. ඉතින් මේ වෙලාවේදී ඩිටෙක්ටිව් ලීජේ හැන් හියුසෙන්ගේ තාත්තට දෙනවා කාඩ් එක ආපහු මේ කේස් එක සම්බන්ධයෙන් මොන යම් හරි දෙයක් මතක් වුණොත් එහෙම අනිවාර්යෙන් කතා කරන්න කියලා. නමුත් මේ වෙලාවේදී හියුසෙන්ගේ තාත්තා ඩිටෙක්ටිව් ලීජේ හැන් දුන්න මේ කාඩ් එක එයාලා ගියාට පස්සේ පොඩි කරලා විසි කරලා දානවා. ඉතින් මෙතනට සන්නු එනවා. ඒ කියන්නේ පාග්ගේ අයියා. ඉතින් මේ වෙලාවේදී හියුසෙන්ගේ තාත්තා සන්නුටත් බැනලා පන්න ගන්න තමයි හදන්නේ. නමුත් මේ වෙලාවේදී සන්නු ඩිටෙක්ටිව් ලීජේ හැන් දුන්න අර කාඩ් එක මෙතනදී අහුලා ගන්නවා. ඔන්නිට පස්සේ අපිට පේනවා ඩිටෙක්ටිව්ස්ලා මේ වෙද්දි මේ සිද්ධිය උනායයි සැක හිතෙන අර විලෝ ගහලක ගෙදර කියන තැනට ගිහින් තියෙනවා. ඉතින් මේ වෙද්දි පොලිසියට වයසක ජෝඩුවකුත් ඇවිල්ලා ඉන්නවා මේ ප්‍රදේශයට ආසන්නෙම ජීවත් වුණ. ඇත්තට මේ විලෝ ගහලක ගෙදර කියන තැන අත්හැරලා දාලා තියෙන්නේ අන්න එතනට ඉස්කෝල ළමයි පිරිසක් ගිහින් හැමදාම අරක්කු බොනවා සහ තවත් නරක වැඩ කරනවා කියලා මේ වයසක ජෝඩුව S2 ගෙම දැකලා තියෙනවා. ඉතින් මේ වෙලාවේදී පොලිසිය මේ ඉස්කෝල ළමයිගේ මුහුණු තියෙන ෆොටෝස් ටිකක් මේකට දීලා කියනවා විලෝ ගහලක ගෙදර ඒ විදිහට කරක් ගහපු ළමයි සෙට් එකේ මූණු ටික පෙන්නන්න කියලා. ඉතින් මේ වෙලාවේදී මේ වයසක ජෝඩුව එකතු වෙලා හීසෙන්ගේ ෆොටෝ එක වගේම එයත් එක්ක හිටපු අනිත් පිරිමි ළමයින්ගේ ෆොටෝස් ටික සිලෙක්ට් කරලා පොලිසියට දෙනවා. ඉතින් මේ වෙද්දි මේ ඉන්ජු ඉස්කෝලේ ළමයි පිරිසකුත් ඇවිල්ලා පොලිසියට කට උත්තරයක් දෙනවා. ඉතින් මේ ළමයි පිරිසත් කියන්නේ හියුසෙන් නිතරම වගේ මේ පිරිමි ළමයි එක්ක නරක වැඩ වලට යොමු වෙලා හිටියේ කියලා. ඔන්නේ අතරතුරේදී අපිට පෙන්වනවා පාග්ගේ අයියා. ඒ කියන්නේ සන්නු එක්තරා ෆොටෝ එකක් ඩිටෙක්ටිව් ලීජේ හැන්ට ගන්න කියලා කඩේකින් තියලා යනවා. ඩිටෙක්ටිව් ලීජේ හැන් ටික වෙලාවකට පස්සේ ඒ කඩේ ඇතුළට යනවා. ඊට පස්සේ ඒ කඩේ ඉන්න ගෑනු කෙනා මේ ඉස්කෝලේ ළමයෙක් දුන්න කියලා ඒ ෆොටෝ එක ඩිටෙක්ටිව් ලීජේ හැන්ට දෙනවා. ඉතින් මේ වෙලාවේදී ඩිටෙක්ටිව් ලීජේ හැන් හොඳින්ම දන්නවා මේ ඉස්කෝලේ ළමයෙක්ම තමයි Tamanට මේ ෆොටෝ එක දීලා තියෙන්නේ කියලා. නමුත් ඒ ෆොටෝ එක දුන්නේ සන්නු කියලා මේ වෙලාවේදී ඩිටෙක්ටිව් ලීජේ හැන් දන්නේ නැහැ. සන්නු මේ විදිහට ඩිටෙක්ටිව් ලීජේ හැන්ට දීලා ගිහින් තියෙන 1998 එන්ජු ඉස්කෝලේ හිටපු ශිෂ්‍යනායකින් 7 දෙනෙක් ඉන්න ෆොටෝ එකක්. ඉතින් ඩිටෙක්ටිව් ලීජේ හැන්ට මේ වෙලාවේදී තේරෙන්නේ නැහැ ඇයි ඉස්කෝල ළමයෙක් මේ ළමයි 7 දෙනා ඉන්න ෆොටෝ එක එයාට දීලා ගියේ කියලා. ඒත් ඩිටෙක්ටිව් ලීජේ හැන්ට මේ වෙද්දි හොඳින්ම තේරලා තියෙන්නේ මේ එන්ජු ප්‍රදේශයේ ශිෂ්‍යාවගේ දූෂණ නඩුවට අනිවාර්යෙන් මේ ෆොටෝ එක කොහෙන් හරි සම්බන්ධයි කියලා. ඔන්නේ අතරතුරේදී අපිට පෙන්වන වර්තමානයේ සිද්ධියක් ඩිටෙක්ටිව් පාක් මේ වෙද්දි එන්ජු හොස්පිටල් එකට යන ගමන් ඉන්නේ චීසෝව හම්බෙලා තමන්ගේ අයියාට සියදිවි හානි කරගන්න සිද්ධ වුණ ඒ නඩුව ගැන චීසෝ දන්න දේ හරියටම දැනගන්න. ඉතින් ඩිටෙක්ටිව් පාක් එන්ජු හොස්පිටල් එක ළඟට ගිහින් චීසෝට කෝල් ගන්නවා. ඒ වෙලාවේදී ඩිටෙක්ටිව් පාක්ට ඇහෙනවා චීසෝගේ ෆෝන් එක මේ ළඟින්ම රින්ග් වෙනවා කියලා. ඔන්න අද එපිසෝඩ් එකේ අවසානයේ අපිට පෙන්වනවා ඩිටෙක්ටිව් පාක් මේ වෙලාවේදී යනවා හරියටම චීසෝ ඉන්න තැනට. නමුත් මේ වෙද්දි කවුද කෙනෙක් ඇවිල්ලා චීසෝගේ බඩට පිහින්නලා තියෙනවා. ඔන්න ඔහම තමයි මේ සුපිරිම සීරීස් එකේ 11 වෙනි එපිසෝඩ් එක ඉවරුනේ. ඇත්තටම චීසෝ මේ ඉන්ජු ප්‍රදේශයේ උන ශිෂ්‍යාවගේ දූෂණ නඩුව ගැන මොනවද දන්නේ? ඒකට කොහොමද සන්නු සම්බන්ධුනේ? සන්නු කියන්නේ ඇත්තටම වැරදිකාරයෙක්ද? ඉතින් මේ සුපිරිම සීරීස් එකේ අවසානම සහ දරුණුම කේස් එක තමයි දැන් ආරම්භ වෙලා තියෙන්නේ. ඉස්සරහා එපිසෝඩ්ස් වලදී ඔයාලටම දැනගන්න පුළුවන් ඇත්තටම මෙතන මොකක්ද සිද්ධ වෙන්නේ කියලා. තාමත් අපේ ඉන්සයිඩ් සිනමැක්ස් YouTube channel එක subscribe කරලා නැත්නම් පහල තියෙන රතු පාට බටන් එක දැන්ම subscribe කරලා ඊට හැපෙතින් තියෙන bell icon එකත් click කරලා තියාගන්න අමතක කරන්න එපා. එහෙනම් මේ සුපිරිම සීරීස් එකේ 12 වෙනි එපිසෝඩ් එකෙන් ඉක්මනටම හම්බෙමු. We will meet again.